I Bovan. සැමට කලින් සත්‍ය හරියටම කියන සියත සවසහය ප්‍රධාන පුවත් විකාශයයි මේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත දියුලපිටියේ කොවිඩ් ආසාදිත කාන්තාව ඇසුරු කළ තවත් 71 දෙනෙකුට කොරෝනා කුරුණෑගල රෝහලට ඇතුළත් කළ දෙදෙනෙකුට සහ දියුලපිටියෙන් මොනරාගලට පැමිණි කාන්තාවකටත් කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හෙළිවෙයි 2000කට ආසන්න පිරිසකට PCR පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ශ්‍රී ලංකාවට හදිසි තත්ත්වයක් දිවයිනේ සියලුම දහම් පාසල් වලට නිවාඩු බන්ධනාගාර වලට අමුත්තන් පැමිණීමත් තහනම් කොවිඩ් ගැන දැනුම් දීමට 19.99 හදිසි දුරකථන අංකය හඳුන්වා දෙයි විසිවන සංශෝධනයේ එරෙහි පෙත්සම් වලට අදාළ වාචික දේශන ඉදිරිපත් කිරීම අවසන් ලිඛිත දේශන හෙට පස්වරු 3ට ශ්‍රේෂ්ඨ අධිකරණයේ රහසිගත නියමයන් ජනාධිපතිවරයාට සහ කතානායකවරයාට ශිෂ්‍යත්ව විභාගයේ සහ උසස් පෙළ විභාගයේ පැවැත්වීමට පෙර දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට පියවර අධ්‍යාපන ඇමති ක්ෂු නොමැති බවට රජය සිදු කරන ප්‍රකාශ ජනතාව මුලා කිරීමක් විපක්ෂ නායකවරයාගෙන් චෝදනා අද මෛත්‍රී හෙට රනිල් පාස්කු කොමිසමට කුඩු එක්ක අහුණු පුතාට බන්ධනාගාරයේදී විකුණන්න කුඩු ගෙනිච්ච 60 හැවිරිදි මව කුඩු පැකට් 31ක් සමග අනුරාධපුර අධිකරණ සංකීර්ණයේදී අත්අඩංගුවට ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත අද දින තුල කොවිඩ් 19 වෛරසය ආසාදිතින් 72 දෙනෙකු වාර්තා වී තිබෙනවා දියුලපිටියෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිත කාන්තාව ඇසුරු කළ 69 දෙනෙකු වෛරස් ආසාදිතින් ලෙස අද පෙරවරුවේ වාර්තා වුණා මෙවන විටත් සිදු කරමින් සිටින PCR පරීක්ෂණ වලට අනුව තවත් 3 දෙනෙකුට වෛරසය වැළඳී ඇති බව අද පසුරුවේ අනාවරණය වුණා. ඒ කුරුණෑගල ප්‍රදේශයෙන් 2 දෙනෙකු සහ මොනරාගල ප්‍රදේශයෙන් 1 අයෙකු ලෙසයි. එමෙන්ම COVID-19 පිළිබඳ දැනගැනීමට පැය 24 පුරා ක්‍රියාත්මක 19.99 විශේෂ දුරකථන අංකය අද දින හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වූ කාන්තාවක් පිළිබඳව ඊයේ දින ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ අතර ඇගේ සේවා ස්ථානයේ ආශ්‍රිතයින් 150 දෙනෙකුගේ PCR පරීක්ෂණ ඊයේ දින සිදු කෙරුණා. ඉන් පුද්ගලින් 69 දෙනෙකු හට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවයි අද පෙරවරු 11 පමණ වන විට තහවුරු වුණේ. අදාළ ආසාදිතින් පිටස අතුරින් පුද්ගලින් 12 දෙනෙකු දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කරුවන්. තවත් ආසාදිතින් 33 දෙනෙකු අදාළ සේවා ස්ථානයේ නේවාසිකාගාරයේ රැඳී සිටි පුද්ගලින් වන අතර දෙදෙනෙක් කුරුණෑගල දිස්ත්‍රික්කයට අදාළ කටුතුඩ සහ පන්නල ප්‍රදේශවල පදිංචි කරුවන්. මිනුවන්කොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලින් 13 දෙනෙකුද අත්නගල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලින් 2 දෙනෙක්, ජයන ප්‍රදේශයේ පදිංචි පුද්ගලින් 3 දෙනෙක් හා මීරිකම ප්‍රදේශයේ පදිංචි පුද්ගලින් 7 දෙනෙකු අදාළ ආසාදිතින් පිරිස අතරවන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමේ ලේකම් මහින්ද බාලසූරිය මහතා අපගල විමසීමකදී සඳහන් කළේ. මෙලෙස අදාළ සේවා ස්ථානයේ තුල ආසාදිතින් වාර්තා වීමත් සමග එහි සේවය කරනු ලබන පුද්ගලින් 1600කගේ පමණ PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ අද කටයුතු කළා. අදාළ කාන්තාවගේ දියණියටද කොවිඩ් වෛරසය ආසාදිනේ වූ බව ඊයේ පස්වරුවේ තහවුරු වීමත් සමග ඇය ඉගෙනුම ලබන පාසලේ සිසුන් 1317 දෙනෙකු ගුරුරුන් හා අනාධ්‍යන කාර්ය මණ්ඩලයේ 57 දෙනෙකු ඇතුළු පුද්ගලින් 1374 දෙනෙකු සොයන නිරෝධායනය සඳහා යොමු කළ බවයි දියුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අපකල විමසීමකදී සඳහන් කළේ. මේ අතර මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ COVID-19 රෝගීන් කිහිප දෙනා හේතුවෙන් එය හදිසි තත්ත්වයක් ලෙස දැනුම් දෙන අතර එය සමාජය තුළ තවදුරටත් සම්ප්‍රේෂණය වීම පාලනය කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. රට තුළ ජාතික ආරක්ෂාව සුරකීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් ගත හැකි සෑම පියවරක්ම ගෙන ඇති අතරම රෝගීන් හා අනෙක් පුද්ගලයන් අතර සම්බන්ධතා සොයා ගැනීම, PCR පරීක්ෂණ කිරීම, අවශ්‍ය පුද්ගලයන් නිරෝධායන කිරීම හෝ හුදකලා කිරීම, ආසාදිත පුද්ගලයන් රෝහල් ගත කිරීම වැනි කටයුතු පිළිබඳව ඉතා අවධානයෙන් නිරතව සිටින බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා. රටේ මහජනතාවටද ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශ දැඩි ලෙස අවධාරණය කර සිටිනවා. මහජනතාව එක් රැස් වන කිසිදු කටයුත්තකට සහභාගී නොවී සිටීම මහජන වගකීමක් වන අතර නිවෙස් වලින් පිටතට පැමිණෙන විට මුහුණු ආවරණයක් සෑම විටම පැළඳීම, නිතර අත්සේදීම සහ මූණ ස්පර්ශ කිරීමෙන් වැළකී සිටීම ආසාදිත පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට පැතිරීම වැළැක්වීමට සෑම විටම නිවැරදි සසන ආචාර විදි අනුගමනය කිරීම වැදගත් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
වැඩිහිටියන් ආරක්ෂා කළ යුතු අතර අත්‍යවශ්‍ය විටක හැරෙන්නට නිවසින් පිටතට පැමිණීමෙන් වැළකී සිටිය යුතු අතර එලිමහන් ක්‍රියාකාරකම් හැකියතා අවම වන පරිදි ක්‍රියා කරන ලෙසත් සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින බවද අදාළ නිවේදනයේ සඳහන්. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ දියුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය පාලනයට මැඩ පැවැත්වීමට සහ ප්‍රතිකාර සේවාවක් ශක්තිමත් කිරීමට ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව වූ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්ච මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. ඒ අනුව මිනුවන්ගොඩ රෝහල සහ ඉරණවිල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර සේවාවන් සැපයීම සඳහා යොදා ගැනීම කොවිඩ්-19 ආසාදිත බවට සැක සහිත රෝගීන් ඇතුළත් කර පරීක්ෂා කිරීමට ගම්පහ රෝහල යොදා ගැනීම ගම්පහ දිස්ත්‍රික්කයේ දියුලපිටිය ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන් සහ ඔවුන් ළඟින් ඇසුරු කළ ආශ්‍රිතයින් මෙන්ම පාසල් දරුවන් ඇතුළුව 2000කට ආසන්න පිරිසකගේ PCR පරීක්ෂණ කටයුතු අද දින සිදු කිරීමට කටයුතු කිරීම ගම්පහ දිස්ත්‍රික්කයේ තුල පිහිටි කර්මාන්ත ශාලාවල කාර්ය මණ්ඩලයේ PCR පරීක්ෂාවට ලක් කිරීම ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල්වල කොවිඩ් ප්‍රතිකාර සේවා නිරීක්ෂණයට හා සවිපල ගැන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ නිලධාරී කණ්ඩායමක් යෙදවීමට පියවර ගැනීම දෛනිකව සිදු කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැන්වීම සහ එම කටයුතු සිදු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කටල හා උපකරණ හිඟයකින් තොරව ලබා දීම ඇතුළු තීන්දුව තිරණ රසක් මෙම සාකච්ඡාවේදී महाजन सौख्य परीक्षक वरुण संघमे सभापति उपुल रोहन महता मेलेसा අපිට ඇත්තටම කොවිඩ්-19ට අදාළ අපි දීපු සෞඛ්‍ය උපදේශ මුඛාවරණ පැළඳීම අත්සේදීම විසබීජ හරණ ක්‍රියාවලිය වැනි උපදෙස් පිළිපදින්නේ නැත්නම් සහ දැන දැන බෝවෙන රෝගයක් පැතිරීම සඳහා පිටුවහලක් ලැබෙන අන්දමට කටයුතු කරනවා නම් ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව ඍජුවම මහජන සෞඛ්‍ය පරිශ්‍රවරුන් සහ පොලිස් දෙපාර්තමේන්තුවට නඩු පැවරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපි මේ දෙන උපදෙස් ඉදිරියේදී පිළිපදින්නේ නැත්නම් ඊට අදාළව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රට තුල තවදුරටත් මාර්ගෝපදේශ වශයෙන් ප්‍රකාශයට පත් කරපු මාර්ගෝපදේශ වළංගුයි ඒවා නීති නවීම සම්බන්ධව ගැටලුවක් තියෙනවා. මාර්ගෝපදේශ පිළිපැදීම සම්බන්ධව විශේෂයෙන්ම කර්මාන්ත ශාලා රාජ්‍ය ආයතන සහ අනෙකුත් ආයතන කඩකිරීම සම්බන්ධව අපිට නීත්‍යානුකූලව කටයුතු කිරීමේ හැකියාවක් මේ මොහොතේ නැහැ. පවතින වසංගත තත්ත්වයේ හැමුවේ යලි දෙනුම් දෙනතුරු සියලුම බන්ධනාගාරවලට රැඳවියන් බැලීම සඳහා පිටතින් අමුත්තන්ට පැමිණීම తాවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඊයේ දින වාර්තා වූ අදාළ ආසාදිත කාන්තාව වෛරසය ආසාදනය වූ බවට තහවුරු වීමට පෙර ගම්පහ මහරෝහල වෙත ඇතුළත්ව ප්‍රතිකාර ලබාගෙන තිබුණා. ඒ හේතුවෙන් රෝහල තුල පවතින වත්මන් තත්ත්වය පිළිබඳව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපිරුම් මහතාගෙන් විමසීමක් සිදු කළා. අපි සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාවන් අනුගමනය කරමින් දැනටමත් රෝගී සත්කාර සේවාවන් සියල්ලම පවත්වාගෙන යනවා. පෙරහැරට පැමිණීම සඳහා කිසිම බියක් පිය යුතු නැහැ. අපි සියලුම රෝගීන් සත්කාර සේවා පවත්වා ගනිමින් අවශ්‍ය සියලුම උපදෙස් පිළිපදෙමින් රෝගී සත්කාර සේවාව ලබා දෙනවා. මේ රෝගියා සොයා ගැනීම අපේ කාර්ය මණ්ඩලයේ විශේෂ ප්‍රණාමයේ සිදු කර යුතුයි. මොකද මේ රෝගියා අපට අතපසුවීමකින් හෝ මඟ හැරුණා නම් අපි නොදෙනුවත්ව සමාජය තුළ මේ රෝගිය විශාල වශයෙන් පැතිරීමට ඉඩ අවස්ථාවක් තිබුණා. මේ අතර COVID-19 වෛරස් වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක සියලුම බෞද්ධ දහම් පාසල් වලටද නිවාඩු ලබා දීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාර්යප්පරම් මහතා විසින් දැනුම් දී තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එසේම රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් හෙට දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ රාජ්‍ය භාෂා ප්‍රවීණතා වාචික පරීක්ෂණය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිත පොකුරක් වාර්තා වීමත් සමග ඉදිරි දින කිහිපය තීරණාත්මක වන බැවින් නිසි ආරක්ෂිත සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරන ලෙස වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒක පොකුරක්. වත වතාවක් අර වැලිසර නැත්තම් කන්ද කාඩු පොකුර වගේ තිවෙච්ච පොකුරක තත්ත්වය තමයි තියෙන්නේ. ඒ පොකුර සමාජගත වෙනවද කියන එක තීරණය වෙන්නේ ඉස්සරහට අපි කරන PCR පරීක්ෂණ මදින් ලබා ගන්නා සාධකත් මේක පැතිරීම වැළැක්වීම සඳහා ජනතාවගෙන් ලබා දෙන දායකත්වයක් මත කියන එක
මොනවාගේ සීමා වලට අපිට යන්න සිද්ධ වේද කියන එක. මේ අවස්ථාව වන විට තීරණය කළා නැහැ විභාග කල්දමී හෝ අවලංගු කිරීම කළ යුතුයි කියලා ක්‍රමවේද වලට පුළුවන් විභාගය පවත්වන්න. ඒක නිසා මම හිතන්නේ විභාගය කල් නොදමා අපිට තියන්න පුළුවන් වෙයි කියන විශ්වාසය අපි ඉන්නවා. ඒක කොහොමත් තීරණය වෙන්නේ ඉදිරි දවස් දෙක ඇතුළත අපි මේ පිළිබඳව ගන්න දැනුමත් එක්ක. අපි කියන්න ඕනේ මේ පොලිස් බල ප්‍රදේශ තුනකට පමණක් නිරෝධායන ඇදිරි නීතිය යොදලා තිබුණාට මේ ප්‍රදේශ වලට පැමිණිච්චාවලු පසුගිය දින හතේ ඕනතරම් ඇති ඒත් එක්ක විශේෂයෙන්ම මේ සේවය කරපු මේ ආයතනයේ සේවය කරපු අයවලුන් හමු වීමට ආපු අයවලුනුත් හමු වුණ අයවලුන් ඕනතරම් ඇති මේ ප්‍රදේශයේ මේ බල පොලිස් බල ප්‍රදේශයෙන් පිටත කට්ටිය ඒත් එක්කම ලංකාවේ විවිධ ප්‍රදේශවල කට්ටියත් සම්බන්ධ වෙච්ච බව අපිට වාර්තා වෙලා තිබෙනවා ඉතින් ඒකින් ද මේ මුල් ආශ්‍රය සොයාගෙන මේ PCR පරීක්ෂණ වාර්තා එනතුරු තහවුරුවන තුරු ඉතාමත් වැදගත් වෙනවා ලංකාවේ ඉන්න සියලුම ජනතාව මොන ප්‍රදේශයේ හිටියත් සෞඛ්‍යමය ඒ ලබා දුන් උපදෙස් අනුව ක්‍රියා කිරීමට අද ඉඳලා අනිවාර්යයෙන්ම මුඛාවරණය පළඳගෙන පමණක් මාර්ගයට පැමිණෙන්න කියලා අපි ඉතාමත් ඕනකමින් ඉල්ලා සිටිනවා අනවශ්‍ය කට්ටිය පාරවල් වලට එන්නේ පැයි කියන කතාවත් අපි ඉල්ලුමක් කරනු ලබනවා ඒත් එක්කම තමයි මේ ප්‍රදේශ වලට අවිත් ගියපු පුද්ගලෙක් කවුරු හරි ඉන්නවා නම් ඔවුන්ට යම් කිසි ශාරීරික මේ අපහසුතාවයක් කොවිඩ් හා සම්බන්ධව ඔබ දන්නවා ලංකාවාසී ජනතාව මොකද්ද මේ දැන් තියෙන තත්ත්වය කියලා ඒ හා සම්බන්ධ යම් කිසි අපහසුතාවයක් තිබෙනවා නම් හංගන්නේ නැතුව වහාම මෙය රෝගී තත්ත්වය වෛද්‍යවරයෙක් හම් වෙලා වාර්තා කරන්න කියන එක එයින් මෙය සමාජය තුල පැතිරීමට අවකාශයක් තිබෙනවා නම් ඒ අවකාශය අවම කිරීමේ හැකියාවක් තිබෙන හින්දා මේ දේ කරන්න කියන එක අපි තාමත් ඕනකමින් ශ්‍රී ලංකා වාසී ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබනවා. මැතිවරණයට පෙර දේශපාලන අධිකාරියේ පැවති කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමේ උනන්දුව මැතිවරණයෙන් පසුවත් පැවතීම තුළින් කොවිඩ් වසංගත තත්ත්වය යලිත් පෙරසේම පාලනය කිරීමට අවස්ථාව හිමිවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංකමය පවසනවා. එයද කොළඹදී මාධ්‍යමකදී අපිට අහමුණේදී පරීක්ෂණයකදී මේ රෝගියෙක් හම්බුණාට ඒ රෝගියාට මෙම වෛරසය ආවේ කොහොමද කියන එක අදා වෙනකන් අපි දන්නේ නැහැ. ඒ තමා මෙම අවස්ථාවේ තියෙන ගැටලුකාරී තත්ත්වය. කොහෙන්ද මේ වගේ ලීක් එකක්? එහෙම නැත්නම් වෛරසය මේ කාන්තාවට එමට තිබූ ආකාර කුමක්ද රටේ? PCR පරීක්ෂණ කිරීමේ උපරිම ධාරිතාවට ගිහිල්ලා රට පුරාම මේ PCR පරීක්ෂණණින් විද්‍යාත්මක ලෙස අහමුණේදී තෝරාගෙන පරීක්ෂණ කරන්න ඕනේ. මොකද අපි හිතුවට මේ රෝගියා විතරයි කියලා මේ රෝගියාටත් ඇවිත් තියෙන්නේ තව කාගෙන් හරි. ඒ හින්දා අපි මේ ඒ ආපු ක්‍රමයෙන් තව තැන් වලට මේ රෝගිය පැතිරලා තියෙනවද? එහෙම නැත්නම් මේම රෝගියාත් සාමාන්‍ය විදිහට හැසිරුණු පුද්ගලෙක්. ඔහුගෙන් තව කාට හරි හම්බුණා මේ රෝගිය වැළඳුණාද කියලා දැන ගැනීමට community random sample surveillance එක ශක්තිමත් කළ යුතුයි. සැකසහිත කෙනෙක් ටෙස්ට් කරාට පස්සේ ඔහුගේ පළවෙනි ටෙස්ට් එක නෙගටිව් වූ පමණින් ඔහු රෝගියෙක් නොවේ කියා ඔප්පු වූ පමණින් එතනින් නවත්තන්න නැතුව නැවත වාරයක් ටෙස්ට් කරමින් මේ ටෙස්ට් කියන ක්‍රමවේදයත් ඉදිරියට ගෙනහිල්ලා කිසිම ආකාරයකින් සමාජය තුළට මේ රෝගය නැත්නම් වෛරසයේ පේරණය වෙලා පාලනයකින් තොරව පැතිරී යාම සීමා කරන්න ඕන අමතක කරන්න හොඳ නැහැ. ඡන්දයකට පෙර දේශපාලන අධිකාරිය තුලින් තිබුණා වූ මේ රෝගය පාලනය කර ගැනීම සඳහා තිබුණා වූ උනන්දුව දේශපාලන කාරණයක් සඳහා තිබුණා වූ අවශ්‍යතාවයක් පමණක් නොවි දැන් මේ ඡන්දයෙන් පස්සේ ඒ කමිට්මන්ට් එක කැපවීම කිසිදු අඩුවකින් තොරව නැවතත් ඒ ලෙසම තිබිය යුතුයි. අපි එක්වරක් කොරෝනා හරි විදියට පාලනය කරයි කියලා නැවත වරක් ඉබේ මේවා පාලනය වෙයි කියන වැරදි තැනට නම් අපි තල්ලු වෙන්න හොඳ නැහැ. අවදානම හැමතැනම විසිරලා තියෙනවා. කොළඹද අනුරාධපුරයේද ගාල්ලේද මාතරද
හම්බන්තොට ද කියලා ભેදයක් නැහැ යාපනේ ද කියලා ભેදයක් නැහැ ඒ හැමතැනම වැඩි ප්‍රමාණයක් PCR පරීක්ෂණ කළ යුතුයි දිවා රාත්‍රී කළ යුතුයි MRI එකේ තියෙන මැෂින් ටික රැට නිකන් තියෙන්න බෑ පරක්කු වෙන්න බෑ පුළුවන් තරම් ඉක්මනට මේ ප්‍රතිඵල අපි දැනගත්තොත් තමයි ඒ අවදානමට සරිලන විදිහේ ප්‍රතිචාර දක්වන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ එහෙනම් හම්බාගොස් පරීක්ෂණ කිරීම ආක්‍රමණශීලී ලෙස පරීක්ෂණ කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය වෙනවා මේ මොහොතේ ඕනනම් කියන්න පුළුවන් රට ලොක්ඩවුන් කරන්න කියලා ඒක නෙමෙයි උත්තරේ අවදානම තක්සේරු කළා තමයි ලොක්ඩවුන් එකට යනවද නැද්ද කියලා තීරණය කරන්න දැන් මෙච්චර දවසක් තිබිච්ච නැති අවාසනාවන්ත සම්බන්ධීකරණ ගැටලු ගණනාවක් අපි දකිනවා මේ තත්ත්වය කිසිසේත්ම සෞඛ්‍ය පද්ධති ඉස්සරහට ගෙන යාම සඳහා හොඳ තත්ත්වයක් නෙමෙයි කියලා අපි විශ්වාස කරනවා. මං හිතන්නේ මේ හැම දෙයකටම උත්තර අපිට ඉදිරිපැය 24 48 ඇතුළත ගන්න පුළුවන්. කොහොමද අපි ඊගාවට ගත යුතු ක්‍රියාමාර්ග කියලා අවධානමට අනුව තමයි ප්‍රතිචාර දක්වන්න ඕන. විදේශ පොතක් වෙතයි අවධානය. කොරෝනා වෛරසය වැළඳීමෙන් බේවන පිට ප්‍රතිකාර ලැබමින් සිටින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහලින් පිටතට පැමිණ සිය ආධාරකරුවන්ට ආචාර දක්වා තිබෙනවා. මෙවන විට ඇමරිකා එක්සත් ජනපදයේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 76,36,812 දිනක් ලෙස ඉහළ යද්දී කොරෝනා වෛරස ආසාදනයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 214,611ක් ලෙස වාර්තා වුණා. ඇමරිකාවට කොරෝනා වෛරසය හමුවේ මෙලෙස දරුණු ඉරණමකට මුහුණ පෑමට සිදු වූයේ එරට පාලකයාගේ අවිධිමත් තීන්දුව తీරන බවට දිගින් දිගටම චෝදනා එල්ල වෙද්දී කොරෝනා වෛරස ආසාදනය හමුවේ රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද තවත් විවේචනාත්මක ක්‍රියාවක් සිදු කරනු ලැබුවා. වෛද්‍යවරුන්ගෙන් පවා විවේචන ලක්වෙමින් ඇමරිකානු ජනාධිපතිවරයා මෙලෙස සිය ආධාරකරුවන්ට ආචාර කිරීම හමුවේ ජනාධිපතිවරයාගේ රතී ගමන්ගත් පිරිසද දින 14ක කාලයක් නිරෝධායනයට යොමු කළ යුතු බවට එරට සෞඛ්‍ය අංශ අනතුරු අංගවනු ලැබුවා. රෝහල්ගතව ප්‍රතිකාර ලබන විට ජනාධිපතිවරයාගේ ඔක්සිජන් මට්ටම පහත වැටි ඇති අතර ස්ටෙරොයිඩ් ප්‍රතිකාරද ලබා දී ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ. මේ වන විට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු 12 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර වෛරසයේ බරපතලකමද නොතකමින් තවමත් ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ පිරිසගේ හැසිරීම හාස්‍ය සහගත බවට තවදුරටත් විවේචන එල්ල වෙමින් පවතිනවා. මේ අතර ජපානි සුප්‍රසිද්ධ මෝස්තර නිරූපණ ශිල්පියෙකු වන කෙන්සෝ ටකාඩා කොවිඩ් වෛරසය හමුවී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිය යන විට 81 හැවිරිදි වියේ පසු ටකාඩා පැරිස් විලාසිතා ශාස්ත්‍රීය ප්‍රමුඛත්වයකත් පළමු ජපන් ජාතික නිර්මාණකරුවා බවටද සැලකෙනවා. 1939 වසරේ ජපානයේ ඔසාකාහි උපත ලද ටකාඩා 1965 වසරේදී බෝට්ටුවක් ආධාරයෙන් ප්‍රංශයේ වෙත සංක්‍රමණය වී තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණ වල නිවැරදි දත්ත මගහැරීම හේතුවෙන් වෛරසය ආසාදිතයින් දහසේ දහසකට අධික පිරිසක් තුළින් යලි වෛරසය ඇතිවීමේ අවදානමක් පවතින බවට එංගලන්තයේ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ හමුවේ කොවිඩ් රෝගීන් පිළිබඳව තොරතුරු වසන් කරන බවට එරට අමාත්‍යවරුන් හට චෝදනා එල්ල වුණා. එංගලන්තයෙන් වාර්තා වන රෝගීන්ගේ දත්ත නිරවද්‍ය නොවීම හමුවේ එරට වැසියන් හට කොවිඩ් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා. මේ වන විට ලෝ පුරා කොවිඩ් ආසාදිතයින් 3,54,1,899 දෙනෙක් වාර්තා වී ඇති අතර වෛරසය හමු වී ජීවිත අහිමි වූ ගණන 1,42,634ක්. මෙන්න අප වෙත දැන් ලැබුණු විශේෂ පුවත. දෙවුලුපිටියේ කොවිඩ් වැළඳුණු කාන්තාවගෙන් ඇගලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ යාපනය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට කොවිඩ්-19 වෛරසය වැළඳී ඇති බව මේවන විට තහවුරු වී තිබෙනවා. ඇය IDH රෝහල වෙත මාරුකර යැවීමට කටයුතු කර ඇති බවයි යාපනයේ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ටී සත්‍යමූර්ති මහතා සියත ප්‍රවෘත්තිංශයේ වෙත තහවුරු කළේ. මෙන්න එම පුවත නැවතත්. දෙවුලුපිටියේ කොවිඩ් වැළඳුණු කාන්තාවගෙන් ඇගලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ යාපනයේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට කොවිඩ්-19 වෛරසය වැළඳී ඇති බව මෙවන විට තහවුරු වී තිබෙනවා. ඇය IDH රෝහල වෙත මාරුකර යැවීමට කටයුතු කර ඇති බවයි යාපනයේ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ටී සත්‍යමූර්ති මහතා සියත ප්‍රවෘත්තිංශයේ වෙත ප්‍රකාශ කළේ. රජයේ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විෂබන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් වලට අදාළ වාචික දේශන සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් අද අවසන් කළා. මෙම පෙත්සම් වලට අදාළ ලිඛිත දේශන ඇතනම් ඒවා හෙට පස්වරු 3ට ගොනු කරන ලෙසයි අධිකරණයේ විසින් පාර්ශව කරුවන්ට නියෝග කළේ. ඉනතරතුරුව මෙම පනත් කෙටුම් පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය ජනාධිපතිවරයාට සහ කථානායකවරයාට යොමු කිරීමට පියවර ගන්නා බව අගරවීනසුරු ජයන්ත ජයසූරිය මහතා විවෘත අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළා.
පෙත්සම් විභාගයේ ආරම්භ වූ අවස්ථාවේදී නීතිපති දප්පුලද ලිවේරා මහතා අධිකරණයේ හමුවේ තවදුරටත් කරුණු දක්වමින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුළ අන්තර්ගත වගන්ති සියල්ලම පාහේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන බව අවධාරණය කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වීම සහතික කිරීමට බැඳී සිටින බවයි නීතිපතිවරයා සඳහන් කළේ. එම වගකීම වඩාත් පුළුල් කරමින් යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් මැතිවරණ කොමිසම වෙත නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා ඉවහල් වන ශක්තිමත් නීතිමය පදනමක් සලසා දී ඇතැයි නීතිපතිවරයා පැවසුවා. ජනාධිපතිවරයා සතු මුක්තිය යලි ස්ථාපිත කිරීම හරහා ජනාධිපතිවරයාගේ නිල කටයුතු අභියෝගයකට ලක් කිරීමට නොහැකි වන බවටත් ඒ තුළින් අධිකරණයේ සතු බලය කප්පාදු කිරීමක් සිදුවන බවත් පෙත්සම්කාර පාර්ශ්වය අධිකරණයේ හමුවේ චෝදනා කර තිබුණා. එම තර්ක ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වූ නීතිපතිවරයා ජනාධිපතිවරයා වෙත මුක්තිය යලි ස්ථාපිත කිරීම තුළ අධිකරණ බලය කිසිදු ආකාරයකින් කප්පාදු වීමක් සිදුවන බව සඳහන් කළා. 20 වන සංශෝධන පනත් කිටුම්පත තුළින් පාර්ලිමේන්තුව තේරීපත් වූ දින සිට වසරක් ගෙවී ගිය පසු පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා වෙත බලය පවරා දී තිබුණා. එහෙත් රජය විසින් පාර්ලිමේන්තුවේ කාර්ක සභා අවස්ථාවේදී හඳුන්වා දීමට යෝජිත සංශෝධන තුළින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ දින සිට වසර දෙකහමාරක් නික්ම යාමෙන් පසුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරිය හැකි වන බවට නව සංශෝධනයක් එක් කර ඇතැයි නීතිපතිවරයා සඳහන් කළා. පාර්ලිමේන්තුව නිසි පරිදි ක්‍රියාත්මක නොවන අවස්ථාවක මහජන යහපතු දෙසා යලි නව මහජන නියෝජිතයින් තෝරාපත් කර ගැනීමේ අවස්ථාව මහජනතාව වෙත ප්‍රධානී කිරීමට මේ තුළින් ජනාධිපතිවරයාට අවස්ථාව උදාවන බවයි නීතිපතිවරයා පෙන්වා දුන්නේ. 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් දිත්ව පුරව සිභාවේ සහිත පුද්ගලින්ට පාර්ලිමේන්තු සහ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට තිබූ බාධාව ඉවත් කිරීම ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය කිරීමක් යයි පෙත්සම් කරුවන් විසින් චෝදනා එල්ල කළා. යම් පුද්ගලයෙකු වෙත දිත්ව පුරව සිභාවේ ප්‍රධානී කරනු ලබන්නේ විෂය භාර අමාත්‍යවරයා විසින් පුරවැසි පනත යටතේ යයි පෙන්වා දුන් නීතිපතිවරයා එසේ පිරිනමුන් ලබන පුරව සිභාවේ ඕනෑම අවස්ථාවක අහිමි කිරීමට විෂය භාර අමාත්‍යවරයාට එම පනත යටතේ බලය පවරා ඇතැයි සඳහන් කළා. දිත්ව පුරවැසියන්ද ශ්‍රී ලාංකික පුරවැසියන්ද යයි පෙන්වා දුන් නීතිපතිවරයා ඔවුන්ව වෙනස් ආකාරයකින් සැලකීමට හැකියාවක් නොමැති බව සඳහන් කළා. 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුලින් හදිසි පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙමින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපාදනද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියයි පෙත්සම්කාර පාර්ශ්වය අධිකරණයේ හමුවේ චෝදනා කළා. මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ නීතිපතිවරයා 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුලින් හදිසි ආපදා වසංගත වැනි හදිසි තත්ත්වයක් උද්ගත වන අවස්ථාවක මහජන යහපතු දෙසා පමණක් හදිසි පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව සලසා දී ඇති බව සඳහන් කළා. මැතිවරණ කාල සීමාවන්හි මෙරට පුද්ගලික මාධ්‍ය ආයතන වෙත මාර්ගෝපදේශ නිකුත් කිරීම සහ මැතිවරණ කොමිසම වෙත මෙම 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් බලය පවරා තිබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියයි අධිකරණයේ හමුවේ පෙත්සම් කරුවන් විසින් චෝදනා කර තිබුණා. ඒ පිළිබඳව කරුණු දැක්වූ නීතිපතිවරයා නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කිරීම උදෙසා එම ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට යෝජනා කර ඇති බව පෙන්වා දුන්නා. වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිපතිවරයා මෙරට විගණනයේ ගුණාත්මකභාවය සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමිතීන් හඳුන්වා දීම සඳහා 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් නව ප්‍රතිපාදන කිහිපයක් හඳුන්වා දී තිබෙන බව පෙන්වා දුන්නා. එම සංශෝධන කිසිසේත්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවයි ඔහු සඳහන් කළේ. සමස්තයක් වශයෙන් මෙම පනත් කිටුම්පතේ අන්තර්ගත වගන්ති කිසිවක් අනුමත කර ගැනීමට ජනමත විචාරණයක් සඳහා යොමු කිරීමේ අවශ්‍යතාවයක් මතු නොවන බවයි මෙහිදී නීතිපතිවරයා අවධාරණය කළේ. අවසන් වශයෙන් නීතිපති දප්පුලද ලිවේරා මහතා අධිකරණයේ හමුවේ අවධාරණය කර සිටියේ මෙම පනත් කිටුම්පත ජනමත විචාරණයකින් තොරව පහසුවෙන්ම පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවයි. මේ අතර 20 වන සංශෝධනය සම්බන්ධයෙන් අදත් දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. දානවන සංශෝධනයේ සමස්තයක් හැටියට ඉවත්. ඒ ඉල්ලීමට තමයි ජනතාව ප්‍රතිචාරයක් දැක්වුවේ. ප්‍රතිචාරය දක්වමින් මේ ඉල්ලපු 3/2 බහුතරය ලබා දුන්නා. මොකක් සඳහා? දානවන සංශෝධනයේ ඉවත් කිරීම. වෙන දෙයකට 3/2 අවශ්‍ය නැහැ නේද? ඉතින් එතකොට මොකක්ද දැන් තියෙන ගැටලුව? කබර ගොයා තල ගොයා කරලා හරි විශ්ස සම්මත කරගන්නට ප්‍රතිපත්ති පැත්තකට දාලා යන තරමට ආණ්ඩුව දැන් බංකලොත් වෙලා වගේ තමයි අපිට ඉතාම පැහැදිලිව පේන්නේ. ඒ නිසා අපේ ආයනයකේ අපේ කිසි ගැටලුවක් නැහැ. ඒක එහෙම වෙන්නේ නැහැ. හැබැයි ආණ්ඩුව ඉස්සර බලා ගන්න ඕනේ තමන්ගේ ආය තමන්ට ඡන්දෙ දෙයිද කියලා. මොකද 19 මේ කෑලි ඉවත් කරනවා මේ කෑලි තියා ගන්නවා කියලා එහෙම වෙන් වශයෙන් අපි ප්‍රකාශ කරේ නැහැ. අපි කිව්වේ මේ 19 හානි කරන්නේ. කිරි කලයකට ගොම ටිකක් දැම්මට පස්සේ අපිට මේ හොඳ කිරි නරක කිරි කියලා වෙන් කරගන්න බෑ. ආණ්ඩුව ඇතුළෙම මහ විශාල විරෝධයක් ඇවිල්ලා තියෙනවා මේ 20 වෙනි සංශෝධනයට. මේක බරපතල විනාශකාරී සංශෝධනයක් විදිහට තමයි මේ රටේ ඉතිහාසෙට එක් වෙන්න හදන්නේ. අපි විශ්වාස කරනවා අපිට ඒක නවත්ත ගන්න පුළුවන් වෙයි කියලා අවසාන මොහොතේ හරි. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට දඩුවම් ලබා දීමට සාක්ෂි නොමැති බවට රජය ප්‍රකාශ කිරීම ජනතාව මුලා කිරීමක් බව විපක්ෂ නායක සජි ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මාවතගම ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාවතකම ඉලුකේවිල ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේදී පැමිණියා. විහාරස්ථානයේදී පැමිණි විපක්ෂ නායකවරයා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. පෞගේ කාලයේ මැතිවරණවලදී පාස්කු ප්‍රහාරයේ වගකිවයුතු යුත්තන් පිළිබඳව නොයෙකුත් අදහස් පළ කළා. අහවල් පුද්ගලයා අනිවාර්යයෙන්ම මේ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධයි. ත්‍රස්ත ප්‍රහාරයට අවිගෙන යන්නට වාහනක් පාවිච්චි කරලා තිබෙනවා කියලා සාක්ෂි තිබෙනවා කිව්වා. කවුරු හරි ඒ සාක්ෂි ඉදිරිපත් කරන්නේ නැත්නම් ඒ සාක්ෂි ඉදිරිපත් කරන්නට වර්තමාන රජයේ ප්‍රබල සමාජිකයින් ලැස්ති කියලා කිව්වා. ඒ විතරක් නෙවෙයි. කෝටි ප්‍රකෝටි ගණන් අරමුදල් විශේෂයෙන්ම මේ අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ අරමුදල් තම තමන්ගේ පුද්ගලික ගිණුම් වල තිබෙනවා කියන බවට සාක්ෂි තිබෙනවා. කතරම් විශ්වාසයකින් ඒ කාරණා කිව්වද කිව්වොත් අනිවාර්යෙන්ම සාක්ෂි මත පදනම් ඔප්පු කරන්න බැරි වුණොත් මන්ත්‍රීකමෙන් තස් වෙනවා කියලා. හැබැයි මේ චිත්‍රපට ටෙලි ඩ්‍රාමා සියල්ලක නිර්මාණය වුණේ ඡන්දිකා. දැන් කියනවා ඔප්පු කරන්න සාක්ෂි නැහැලු. දැන් ඔප්පු කරන්න සාක්ෂි නැත්නම් මැතිවරණ දෙකම අවසන් වුණායි පස්සේ. මම පැහැදිලිවම කියනවා රටේ ජනතාවට මේ මුසාව මුලා නිර්මාණය කළේ කරුණා කරලා හෙලිදරව් කර මේ රැවටිල්ල හමුවේ අද රජයත් රජේ ප්‍රබලිනුත් නිරුපද්‍රිතව අසරණ වෙලා සිටිනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට අද පැමිණියා. ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරු වී ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබෙනවා. මේ අතර අනිවාර්ය නිවාඩු යවා තිබෙන පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා අද පැමිණියා. මෙම අවස්ථාවට සහභාගී වූ දයාසිරි ජයසේකර මහතා මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. විශේෂයෙන් එතුමා ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාවගේ ශාල ප්‍රශ්නයක් ඇති වෙලා තිබුණා. එතුමා මේ ගත්ත ක්‍රියාමාර්ගවලදී අනිවාර්යව ක්‍රියා කළාද කියන කාරණය. එතුමා තමයි තමන්ගේ බලය අඩු කරගත්ත නායකයා මේ රටේ. ඒ වගේම මේ බලය අඩු කරගත්ත නායකයා විදිහට එතුමාටම මේ කොමිසම සභාවට එන්න ලැබීමත් එතුමා සන්තෝෂයක් කියලා එතුමා කිව්වේ. මොකද හේතුව ඒක ලොකු දෙයක්. ජනාධිපතිවරයෙක්ගෙන් නැවත තමන් කරපු කාර්ය පිළිබඳ ප්‍රශ්න කරන්න හැකියාව තියෙනවායි කියන එක ඔප්පු කරන්න අද එතුමාටම හැකියාව ලැබුණා. මොකද හේතුව එතුමා මේ බලය ඉවත් කරගත්තා. දෙපැත්තම චෝදනා කරගන්න පුළුවන් ඕන කෙනෙකුට. එක්සත් ජාතික පක්ෂයත් අපිට චෝදනා කරන්න පුළුවන්. මොකද හේතුව පොලිස් අමාත්‍යාංශයේ බාරව හිටියේ ඔවුන්ගේ අමතිවරු. මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද හෙට කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට නියමිතයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රිචාඩ් බදියුදීන්ගේ සහෝදරයා නිදහස් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවත් එය සම්පූර්ණයෙන්ම අධිකරණ ක්‍රියාවලියක් බවත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මේ සම්බන්ධව ක්‍රියාකාරීත්ව දක්වන ක්‍රියාකාරීව කටයුතු කරන කෙනෙක්. දැන් උන්වහන්සේට යම් කිසි විදිහේ දැනුනොත් යම් කිසි විදිහේ කම්පනයක් මෙවැනි තත්ත්වයක් තුල ඒක නම් මම විරුද්ධ වෙන්නේ නැහැ. මම විශ්වාස කරන්නේ මොකද අධිකරණයයි අධිකරණය නිදහස් අධිකරණයක් ස්වාධීන අධිකරණයක් කියලා අපි කියමින් එවැනි වෙයක් වෙයි කියලා මම විශ්වාස කරන්නේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා පිළිබඳව ගුණගායනා කිරීමට තමාට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.
ආරක්ෂක අමාත්‍යාංශය අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළා. දිනවල සමාජ මාධ්‍ය ජාලාවල එහෙම වැරදි අර්ථකථනයක් දෙනවා මම කරපු කතාවක් පිළිබඳව වවුනියාවේදී වවුනියාවේ තිබුණේ රාජ්‍ය උත්සවයක් ඒ උත්සවය අතරතුරදී මටත් කතාවක් කරන්න ආරාධනා ලැබී තිබුණා ඉතින් මම ඒ කරපු කතාව විකෘති විදියට දාලා ප්‍රචාරයක් අරන් යන්න යම් කිසි කොටසක් කටයුතු කළා තියෙනවා ඉෂාඩ් බදුරුද්දීන් මන්ත්‍රීවරයාව ගුණ වර්ණනා කරා කියලා किसीम गुणवर्णनाक्रमेकोण प्रचारे समस्त गिनी සංඛ්‍යාව 150කට වැඩිය අපි අත්අඩංගුවට ගත්තා. හෙරොයින් ප්‍රධාන ජාවාරම්කල් කොටේ මේ යල්ලන්නේ. ඒක තමයි මේකේ ස්තර කීපයක් තියෙනවා මේ ජාවාරමේ. පළවෙනි එක තමයි අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාල සමග තියෙන සම්බන්ධතාවය. ඒ අයගෙන් පස්සේ ඉන්නවා අපේ රටේ ඔය බොහොම නමගිය සංවිධානාත්මක අපරාධකාරයෝ කීප දෙනෙක් යුද හමුදාව යොදවලා මම ටෙලිෆෝන් ජෑමර්ස් දුරකථන ඇමතිතුම් ගන්න බැරි වෙන විදිහේ සංවේදී උපකරණ හයි කළා. ඉතින් ඒ අයට අද කිසිම විදියක ටෙලිෆෝන් කෝල් එකක් ගන්න විදියක් නැහැ. ඊළඟ ස්තරය තමයි ප්‍රාදේශීය වශයෙන් මේ වෙළඳාම් කරන නායකයින්. ඒ නායකයොත් බොහෝ දෙනෙක් අපි දැනට අත්අඩංගුවට අරගෙන තියෙනවා. තවත් සුළු කොටසක් පමණයි ඉන්නේ අත්අඩංගුවට ගන්න. ඒ අයත් ඉදිරියේදී අත්අඩංගුවට ගන්න කටයුතු කරනවා. ඊළඟට පහළම ඉන්න ස්තරය තමයි මේ පාවිච්චි කරන අයවලුන්. වාර්තාවලට අනුව අපේ රටේ ලක්ෂ 4මාරක පහක පමණ තරුණ පිරිසක් මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න ඇබ්බැහි වෙලා තියෙනවා. මේ අය අල්ලලා නිකන් හිරගෙවල් ඇතුලේ තියන් හිටියට මේ ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා මේ අයව සමාජයට මුදාහරින්න ඉස්සෙල්ලා මනා රීහැබිලිටේෂන් එකක් කිරීම අවශ්‍යයි. ඉතින් ඒ නිසා ඒකට අවශ්‍ය පියවරයන් අපි අරගෙනමින් සිටිනවා. මෙන්න ජනාධිපති මාධ්‍යංශයේ විසින් අප වෙත නිකුත් කළ විශේෂ නිවේදනයක්. හෙට රට පුරා ඇඳිරි නීතිය පනවා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින සාවාත් ප්‍රචාරයන්ට නොරවටෙන්නේ රජයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ජනතාව දැනුවත් කිරීමට මාධ්‍යංශය හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යොමු කරන විශේෂ නිවේදන හා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් පමණක් පළ කරන බවද ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා. මෙන්න එම නිවේදනය නැවතත් හෙට රට පුරා ඇඳිරි නීතිය පනවා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින සාවාද්‍ය ප්‍රචාරයන්ට නොරවටෙන්නේ රජයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ජනතාව දැනුවත් කිරීමට ජනාධිපති මාධ්‍යංශය හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යොමු කරන විශේෂ නිවේදන විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් පමණක් පළ කරන බවටද ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. ශිෂ්‍යත් විභාගයේ සහ අපොස උසස් පෙළ විභාගයේ සඳහා පෙනී සිටින ළමුන්ගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් විශේෂ පෝරමයක් ලබා ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ශිෂ්‍යත්ව විභාගයේ පවත්වන්නට නියමිත වෙලා තිබෙන්නේ ඔක්තෝබර් 11 අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාගයේ ඔක්තෝබර් 12 පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට 3,31,694 සම්පූර්ණ අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව. අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව 3,62,824. ශිෂ්‍යත්ව විභාගයට මධ්‍යස්ථාන 2,936. උසස් පෙළ විභාගයට මධ්‍යස්ථාන 2,648. මේ විභාග මේ විදිහට පවත්වනවා නම් මේ සිකුරාදාට පෙර ඒ දෙමව්පියන්ගෙන් ලබා ගන්නට සිදු වෙනවා ඒ දරුවන්ගේ සෞඛ්‍ය පිළිබඳ සම්පූර්ණ විස්තර. ඒ කියන්නේ ෆෝම් එකත් ඒ ළමයින්ගේ ගෙවල් වලට යවලා ඒ ළමයින් පිළිබඳ තොරතුරු ලබා ගැනීමත් පස්සේ ඒ ළමයින් සොයා ගැනීමට ක්‍රමානුකූල වැඩපිළිවෙලක් සකස් කිරීමත් අවශ්‍ය වෙනවා.
දීස්කේම අවශ්‍යතාවයක් වුණොත් මොන වගේ ක්‍රමවේදයක් ලැබෙයිද විභාග සම්බන්ධව විභාගයේ ශාලාවක මොහොතේ හදිසි ප්‍රශ්නයක් ඇති වුණා. ඉදියන් වෛද්‍යවරුන්ගේ අවශ්‍ය මදාත් වීම හා සහයෝගයේ ක්ෂණිකව ලබා ගැනීමේ වැඩපිළිවෙලක් වියත් කරලා තිබෙනවා. බත්මන් ආණ්ඩුව විසින් ජනතාවට සහන ලබා දීමට තවමත් කටයුතු කරන මැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මෙවැනි කාර්තුව තුලම මේ ආණ්ඩුව මේ රටේ වැඩිම ණය ලබාගෙන තියෙන කාලය රුපියල් ට්‍රිලියනයක ණයක් අරන් තියෙනවා. ඒ කියන්නේ මාස 4කට. ඒ කියන්නේ මාසයකට කෝටි 2500 බැගින් ආණ්ඩුව එකෝ මුදල් අච්චු ගහලා තියෙනවා නැත්නම් ණය අරන් තියෙනවා. ඊටත් අමතරව වැට් බද්ද 115 සිට 108 දක්වා අඩු කරේ බඩු මිල අඩු කරන්න. ඒ අඩුවීම 147ක අඩුවීම. ඒකෙන් රාජ්‍ය ආදායමට අහිමි වෙන මුදල වැට් බද්ද අඩුවීමෙන් පමණක් කෝටි 30000ක්. එහෙමනම් ඒ සහනය සම්පූර්ණයෙන්ම යන්න ඕනේ ජනතාවට. ඒ කියන්නේ ඒ අදාළ පරිප්පු සීනි සැමන් කිරිපිටි පාන් පිටි මිල අඩු විය යුතුයි. හැබැයි 7කින්වත් අඩු වුන්නේ නැහැ. ඒක වැඩි වුණා. හැබැයි එහෙමනම් රජයට අහිමි වෙච්ච කෝටි 30000 කාගේ සාක්කුවටද ගියේ? ඒකට මොකද්ද දෙන උත්තරය මුදල් අමාත්‍යවරයා? තුනෙන් දෙකක බහුතර බලයක් වත්මන් ආණ්ඩුවට ලැබී තිබියදීත් 20 වන සංශෝධනය හරහා අසීමිත බලතල ලබා ගැනීමට කටයුතු කරන්නේ රාජ්‍ය ආණ්ඩු පාලන ක්‍රමයක් ඇති කිරීමට බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. එය අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ සංශෝධනය කිටුම්පත මගින් ආණ්ඩුක ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාවේ තහවුරු කර ඇති මහජනයා සතු ස්වෛරීත්වය බිඳ දමනවා. ඒ වගේම ආණ්ඩුක ව්‍යවස්ථාවේ 4 වන ව්‍යවස්ථාව විච්ඡේදනය කරනවා. ඒ වගේම මෙම කිටුම්පත සමස්තයක් ලෙස ආණ්ඩුක ව්‍යවස්ථාවේ මූලික හා අත්‍යවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී අංගයන් බිඳ දමන බව අපි තහවුරු කරලා පෙන්වන්න පුළුවන්කම තියෙනවා. මොකද මේ 20 වන ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධන කිටුම්පත සම්පූර්ණයෙන් අපි කියනවා ප්‍රතික්ෂේප කළ යුතුයි. මේ පාර්ලිමේන්තුවේ 3/2 වැඩි ඡන්දයෙන් හා ජනමත විචාරණයකින් ජයග්‍රහණයකින් උවද සම්මත කළ නොහැකි කියලා අපි පැහැදිලිව ඔප්පු කරලා පෙන්නනවා මේ අවස්ථාවේ රටේ ජනතාවට. දැන් උදාහරණයක් කියන්නම්. ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවේ 3/2 වැඩි ඡන්දයෙන් හා ජනමත විචාරණයකින් අහෝසි කර දැමිය හැකිද? අපි මේ ආණ්ඩුවෙන් අහනවා. ඒ වගේම බුද්ධාගමට ලබා දී ඇති ප්‍රමුඛත්වය පාර්ලිමේන්තුවේ 3/2 වැඩි ඡන්දයෙන් හෝ ජනමත විචාරණයකින් ඉවත් කළ හැකිද කියලා අපි මේ ආණ්ඩුවෙන් අහන්න කැමතියි. ඒ වගේම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රමය පාර්ලිමේන්තුවේ 3/2 වැඩි ඡන්දයෙන් හා ජනමත විචාරණයකින් රාජාණ්ඩුවක් බවට වෙනස් කළ හැකිද? මේ ඔක්කොම අත්නෝමතික විදිහට ජනාධිපතිවරයා ඉටු කරන්න ගියොත් එහෙම මේ ඇති වෙන බරපතල තත්ත්වය පිළිබඳව ජනතාවගේ අවධානය යොමු කරන්න. මම දන්නේ 3/2කුත් අරගෙන තමන්ගේ සහෝදරය අගමැතිවරයා වී සිටියේදී තමන් ජනාධිපතිවරයා වී සිටියේදී ඒ වගේම සියලුම බලපරාක්‍රමයේ විහිදුවන්න පවුලේ ඇතුළු මේ ඔක්කොම මේ ඇමතිවරු ඇතුළු මේ කණ්ඩායම උඩ සිට යට සාදා තිබියේදී මේ අසීමිත වූ බලයක් ගන්න හදන්නේ ආණ්ඩුව කෙලින්ම රාජාණ්ඩු ක්‍රමයකට යන්න. රාජකීය ප්‍රදේශයේ සිදු වූ රියනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින දිලුම් තුසිත කුමාර නැමැත්තා රුපියල් ලක්ෂ 4ක අමතර බැඳුම් කරයක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියම කළා. අත්අඩංගුවට ගැනීම සඳහා වරින්තු කර තිබූ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ රියදුරුවට දිලුම් තුසිත කුමාර නැමැත්තා අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව ඔහු රුපියල් ලක්ෂ 4ක අමතර බැඳුම් කරයක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියම කළා. 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇති වූ රියානතුරු සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින දිලුම් තුසිත කුමාර නැමැත්තා එම නඩුව ඉක්උද්දා කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණයේ හමුවේ පෙනී සිටියේ නැහැ. ඉන්නනතුරුව දිලුම් තුසිත කුමාර නැමැත්තා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් වරින් තුන් නිකුත් කළා. මෝසමක් මාර්ගයෙන් විත්තිකාර දිලුම් තුසිත කුමාර නැමැත්තා අධිකරණයට බාර වූ අතර ඉන්පසුව ඔහු වෙනුවෙන් නිකුත් කළ වරින් තුව ආපසු කැඳවීමට මහාධිකරණ විනිසුරුවරයා අද නියම කළා. අනතුරුව විත්තිකරු රුපියල් ලක්ෂ 4ක අමතර බැඳුම් කරයක් මත මුදා හරින ලෙසයි මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේ. පසුගියදා ගිනිගැනීමට ලක් වූ MT New Diamond නෞකාව අයත් සමාගමෙන් ඉල්ලා සිටි රුපියල් මිලියන 442ක වන්දි මුදල එම සමාගම විසින් ගෙවූ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ අධිනීතිඥ නිෂාරාචාරත්න මෙනවිය පවසනවා.
පසුගියදා ගිනි ගැනීමකට ලක් වූ MT New Diamond නෞකාවේ ගින්න නිවීම සඳහා දායක වූ මෙරට පාර්ශවයන්ගෙන් වැය වූ මුදල් ලෙස රුපියල් මිලියන 442ක වන්දි මුදලක් නීතිපතිවරයා ප්‍රමුඛ රජයේ පාර්ශව නැව හිමි ග්‍රීක සමාගමින් ඉල්ලා තිබුණා. එලෙස ඉල්ලු වන්දි මුදල එම නැව හිමි ග්‍රීක සමාගම විසින් ශ්‍රී ලංකාවට ලබා දීමට පොරොන්දු වීමත් සමග පසුගිය තුන්වනදා මෙරට මුහුදු සීමාවෙන් නැව ඉවත් කර ගැනීමට ශ්‍රී ලංකා රාජ්‍ය විසින් අවසර ලබා දුන්නා. මේ අතර ගින්න නිවීම සඳහා වැය වූ මුදල ලෙස නීතිපතිවරයා ප්‍රමුඛ රජයේ පාර්ශව විසින් ඉල්ලා තිබූ රුපියල් මිලියන 442ක වන්දි මුදල අද දින රජයේ ගිණුමට එම නැව හිමි ග්‍රීක සමාගම විසින් බැර කර තිබෙන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂා රාජරත්න මෙනවිය ප්‍රකාශ කළා. රුපියල් මිලියන 442ක එම වන්දි මුදල නැවේ ගින්න නිවීම සඳහා වැය වූ පිරිවැය වන අතර සමුද්‍රීය දූෂණය සඳහා වන වන්දි මුදල් ඉදිරියේදී අදාළ සමාගමෙන් අය කර ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් නිෂා රාජරත්න මෙනවිය වැඩිදුරටත් ප්‍රකාශ කළා. ආරක්ෂක අංශ විසින් දිවයින පුරා සිදු කළ වැටලීම් කිහිපයක් දැන් මද්‍රව්‍ය ජාවාරමේදී සිටියේදී ඊයේ පොලිස් අත්අඩංගුවට පත් වූ සිය පුත්‍රයාට බන්ධනාගාරයේ තුලදී විකිණීම සඳහා ලබා දීමට හෙරොයින් කුඩු පැකට් 31ක් අනුරාධපුර අධිකරණ සංකීර්ණයේ තුලට රැගෙන ගිය එම ජාවාරම්කරුගේ 60 හැවිරිදී මව අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකින් මරදන් කඩවල ප්‍රදේශයේ වසර කිහිපයක් තිස්සේ පවත්වාගෙන ගිය හෙරොයින් ජාවාරම්කට අදාළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් නිල සුනකින්ද යොදාගෙන සිදු කළ මෙම මෙහෙයුමේදී හෙරොයින් ග්‍රෑම් 5කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. කලුතර කොට්ටාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් අනුව ඊයේ පස්වරුවේ සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 9යි මිලිග්‍රෑම් 250ක් සමග කාන්තාවක් සහ තවත් පුද්ගලෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දුම්බර බන්ධනාගාරයේ සිට ඇප ලබා සිටි මද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ චෝදනා ලබා සිටින දුම්බර අක්කා නැමැති මෙම කාන්තාව විසින් ඇගේ ඥාති කාන්තාවක් හා සොහොයුරෙකු මාර්ගයෙන් කලුතර මල්වත්ත ප්‍රදේශයේ නිවසක් කුලියටගෙන මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති අතර ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් වලට අමතරව ජාවාරම් මුදල් රුපියල් 42000ක් ජංගම දුරකථන 3ක් දුරකථන සිම් කාඩ් 5 සහ බැංකු කාඩ් කිහිපයක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 160ක් සහ මුදලින් රුපියල් 26750ක් සමග අඹුසැමි යුවළ ගාල්ල පොලිසිය දූෂණ මර්ධන ඒකකයේ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු කුලී පදනම මත බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ නිවසක් ලබාගෙන කාලයක් තිස්සේ ජාවාරම පවත්වාගෙන ගොස් ඇති අතර ඔහු හෙරොයින් සම්බන්ධයෙන් වසර 2ක් බන්ධනාගාර ගතව නිදහස ලැබූ පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. වවුනියාව පන්රිකේත කුලම් ප්‍රදේශයේ නිවසක තිබී අනවසර ගිනි අවිතුණක් සමග පුද්ගලයෙකු ඕමන්ත පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැන් රටකට අපවත් කිහිපයක් කැටියෙන්. අබව ප්‍රාප්ත කුවේට් රාජධානියේ එච්.එච්. ෂේක් සබා අලි ජබර් අලි සබා රජුගේ ව්‍යුහය සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා අධිකරණ මාධ්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා කුවේට් තානාපති නිල නිවසට පැමිණියා. මෙහිදී අධිකරණ මාධ්‍යවරයා සහ කුවේට් තානාපතිවරයා අතර සුහද සාකච්ඡාවක්ද පැවැත්වුණා. කොළඹ නුවර මාර්ගයේ ගලිගමුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මාර්ගයේ නිවතර පැන ගසක වැදී අසල තිබූ ඇලකට පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් ගිරන්දුරු කෝට්ටේ තෙල්දෙනියාය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදී විවාහක පුද්ගලයෙක් ජීවිතක්ෂර පත් වෙති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කෑගල්ල පොලිසිය විසින් මෙහෙයවනු ලබනවා. මේ අතර නුවරඑළිය සිට ගම්පහ දෙල්ගොඩ දක්වා දහවනේ වූ වෑන් රථයක් මාර්ගයේ නිවතට පැන අසල පිහිටි කන්දක කැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අද පෙරවරුවේ සිදු වූ මෙම අනතුරින් වෑන් රථයේ ගමන්ගත් පුද්ගලින් 14 දෙනෙක් තුවාල ලබා ගිනිගත් හේන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර බවයි ගිනිගත් හේන පොලිසිය සඳහන් කළේ. අසල සිටි පුද්ගලයෙක් විසින් අත්ලේ ලියාගත් අංකයක් ඔස්සේ මාර්ග රියනතුරක් සිදු කර පලා ගිය පෞද්ගලික බස් රථයක් සහ මෝටර රථයක් එම රථවල රියදුරන් සමග අත්අඩංගුවට ගැනීමට ගාල්ල පොලිසිය සමත්ව තිබෙනවා. මේ අනතුරින් කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක සහායකවරයෙක් මිය ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. මුඛ අවරණ නොමැතිව මහමග ගමන් කරන පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද නාත්තණ්ඩිය නගරයේදී සංවිධානය කර තිබුණා. මාරවිල පොලිසිය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර මෙහිදී මුඛ අවරණ නොමැතිව යතුරු පැදිවල ගමන්ගත් පුද්ගලින්ට පොලිසිය විසින් උපදෙස් ලබා දුන්නා. එත් සමගින් සියත සවස 6 ප්‍රධාන පුවත් විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි අලි හමුවන්නේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය තුළින්.
ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.